කොම් සමාගම පසුගිය වසරේදී බිලියන 12ක ලාභයක් ලබා ඇති බව අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලාභය බිලියන 6කට අසන්න බවයි එම සමාගමේ නිලධාරීන් ප්‍රකාශ කළේ. තාක්ෂණික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්ුණේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ ප්‍රධානත්වයෙන්. කාරක සභාවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පිළිබඳව මන්ත්‍රීවරු අවධානය යොමු කළා. ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති එම සමාගමේ නිලධාරීන්ගෙන් සමාගමේ තොරතුරු විමසා සිටියා. එහිදී ඉහළ වුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පසුගිය වසර තුළ රුපියල් බිලියන 12ක ලාභ ලබා ඇති බවයි. එසේම මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලාභය රුපියල් බිලියන 6කට ආසන්න බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා. මේ අතර රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේවලාපිටිය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. සමහර ආයතනයක් යෝජනා වෙන්න පුළුවන් කොටස් වලට යොදලා පාලනය කරන එක. තවත් ආයතන යෝජනා වෙන්න පුළුවන් කළමනාකරණය රජය විසින් කරනවා මෙහෙවීම පෞද්ගලික අංශයෙන් කරනවා. තවත් ආයතනයක් යෝජනා වෙන්න පුළුවන් කළමනාකරණය පෞද්ගලික අංශයෙන් කරනවා රජය මෙහෙවීම කරනවා. තවත් ආයතනයක් යෝජනා වෙන්න පුළුවන් ආයතන වශයෙන් හෝ කොටස් වශයෙන් බදු දීම කෙටි කාලීන හෝ දිගු කාලීන තවත් පැත්තක යෝජනා වෙන්න පුළුවන් එක සමාන කාරණා ඉෂ්ට කරන ආයතන ඒක අබද්ධ කිරීම. තවත් පැත්තකින් යෝජනා වෙන්න පුළුවන් 49%කට වඩා අඩු කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට හෝ වෙනත් අංශයකට පැවරීම. ඊටත් පස්සේ එන අදියර තමයි සම්පූර්ණයෙන්ම තවත් දේශීය වශයෙන් වෙන්නත් පුළුවන් විදේශීය වශයෙන් වෙන්නත් පුළුවන්. ප්‍රතිවගත කරන්නේ කියලා බලාපොරොත්තු වෙන්නේ මේ විකිණීම කියන වචනය ඒකට අදාළ වෙන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් හැම ආයතනයක් වාගේ ලොකු ප්‍රාග්ධනික ඌනතාවයකින් පෙළෙනවා. මූලික ප්‍රාග්ධනය වාගේම කාරක ප්‍රාග්ධනය.